මේ වන විට ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට එල්ල කරනු ලබන අහිතකර වායුව පිළිබඳ අවධානමේ බිහිසුණුම කතාවයි අපි ඔබට හෙළිදරව් කරන්නේ. මේ වන විට ඉතාමත්ම බිහිසුණු ආකාරයෙන් විෂ සහිත වුණු රසායනික ද්‍රව්‍ය වායුගෝලයට මුසුවීම දිගින් දිගටම සිදු වෙමින් පවතිනවා. ඒ අනුව මීතේන් වායුව පෘථිවි තලයට විමෝචනය කරන රාජ්‍යයන් අතර දෙවන තැන සිටින්නේ ඉන්දියාවයි. ඉන්දියාව චීනයට පමණක් දෙවන වෙනවා. කාබන් ඩයොක්සයිඩ් වායුවට පසු දරුණුතම බලපෑමක් ඇති මීතේන් වායුව මේ වන විට මුදා හැරෙන ඉතාමත්ම ප්‍රබල භූමියක් පිළිබඳ මේ වන විට ඉන්දියාවෙන් හෙළිදරව් වනවා. එම නැගෙන විෂ දුමාරයේ බලපෑම මේ ශ්‍රී ලංකාවටද අත්වන මග ඔබ අප සියලු දෙනා මතක තබාගත යුතුයි. මේ වන විට දරුවන් මුඛ ආවරණ පැළඳීම වඩාත් උචිතයයි සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කරන්නේ. මේ දරුණු බලපෑම පිළිබඳ දැනුවත්වදැයි අපට ප්‍රශ්නයක් මතුවනවා. මීතේන් වායුව යනු දැනට පවතින ඉතාමත්ම බිහිසුණු ප්‍රතිවිපාක අත්කර දිය හැකි වායුවක් ලෙස සලකනවා. මේ වන විට ඉන්දියාවේ බාල්ස්වා කියන ප්‍රදේශය, බාල්ස්වා කියන්නේ ඉතාමත්ම මනරම් ප්‍රදේශයක් 1972 වන විට. නමුත් අවුරුදු 12ක් 15ක් අතර කාලවකවානුව තුලදී මේ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ඛේද වාචකයකට පරිවර්තනය වී හමාරයි. බාල්ස්වා ප්‍රදේශයේ පවතින තත්ත්වය ඔබ ඇසුව හොත් ඒ වායුව නොවේද මේ අපට පමිනෙන්නේ කියන දේ පිළිබඳ ඔබට හොඳ අදහසක් ලැබෙනු ඇති. මේ වන විට බාල්ස්වා ප්‍රදේශය දිල්ලියට ඉතාමත් සමීප භූමියක් ලෙසින් මේ ප්‍රදේශය හඳුනා ගැනෙනවා. දැනට අඩි 203ක් මීටර් 62ක් උසට මෙහි අපද්‍රව්‍ය ගොඩ ගසා තිබෙනවා. එහි ගෙවුණු අවුරුද්ද ඇතුළතදී ගිනි ගැනීම් 14ක් වාර්තා වන අතර ඒ හරහා දැඩි ලෙස මීතේන් වායුව පරිසරයට මුදා හැරෙනවා. ලක්ෂ 2කට ආසන්න ජනතාවක් ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ජීවත් වන අතර ඔවුනටද එම ප්‍රදේශයේ වාසය කිරීමට නුසුදුසු බවට දැනටමත් තහවුරු වී හමාරයි. මේ වන විට CNN මාධ්‍ය වාර්තා කර තිබෙනවා මෙම බාල්ස්වාහි පවතිනා වූ අපද්‍රව්‍ය කන්ද, එහි නැගෙන දුමාරය, එයින් එකතු වන විෂ, එයින් පොළොවට එකතු වන විෂ, එයින් වාතයට එකතු වන විෂ, මේ සියල්ලම ඉන්දීය වායු දූෂණයට සේම ඒ කලාපයේ ශ්‍රී ලංකාව වැනි රටවල්ද අවදානමට පත්වන්නට හේතු සාධක වන බව දැනටමත් තහවුරු වී තිබෙනවා. ඒ නිසා දිල්ලියට ආසන්නේ බාල්ස්වා කියන මෙම කුණු කන්ද මේ වන විට අපේ රාජ්‍යයටද බරපතල අර්බුදයක් බවට පත්වෙමින් තිබෙනවා. බාල්ස්වා කියන කුණුකන්දට අමතරව ගහසීපූර් කියන කුණුකන්දද මේ ආකාරයෙන්ම දරුණු ගණයේ හරිතාගාර වායු විමෝචනය කරන භූමියක් බවට පත් වෙලා තිබෙනවා. ඒ අනුව කාබන් ඩයොක්සයිඩ් වායුවට අමතරව මීතේන් සමාජයට මුසු කරන මේ දැවැන්ත ව්‍යසනයන් දෙක නතර කර නොගත හොත් ශ්‍රී ලංකාවද බරපතල සෞඛ්‍ය අර්බුදයකට ගමන් කරනු නියතයි. ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය වාර්තා කරන ආකාරයට චීනයට පසුව ලෝකයට වැඩිපුරම මීතේන් වායුව එකතු කරන රාජ්‍ය බවට පත්වන්නේ ඉන්දියාවයි. එය ග්ලෝබල් මීතේන් ට්‍රැකර් එකට අනුව ලෝකයේ දෙවන තැන පසුවන්නේ ඉන්දියාවයි. මේ මොහොත වන විට ක්ලීන් ඉන්දියා කියන කන්සෙප්ට් එක ඉන්දියා ග්‍රාමහත්තේ නරේන්ද්‍ර මෝදි රැගෙන ආවද මේ වන විට සිදුව ඇත්තේ සමස්ත ඉන්දියාවේම කුණු මේ ආකාරයේ භූමීන් වලට ඒකරාශී කිරීමයි. ඒවට කිසිදු වැඩපිළිවෙලක් අනුගමනය නොකර මේ වන විට එම කුණු වලින් මුදා හැරෙන වායුව දිල්ලිය, මුම්බායි ඇතුළු ඒ සියලු පරිසරයන්හි අහස වසාගෙන විස දුමාරය පැතිරෙන තැනට මේ වන විට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකාව මුහුණ දෙන්නේද එම ඛේදවාචකයේ බරපතල ව්‍යසනයට වග මතක තබාගත යුතුය. දැන් කලාපීය වශයෙන් ඉන්දීය වායු දූෂණය සමස්ත කලාපයටම දැඩි ලෙස බලපෑම් ඇති කරන තැනට පත් වී හමාරයි. ශ්‍රී ලංකාවද එයින් දරුණු ලෙස බැටකන අතර දරුවන්ට මුඛ ආවරණ පැළඳීම දෙමව්පියන් අනිවාර්යෙන් සිදු කළ යුතුව ඇත.